සොබාදම මිනිසුන්ට දඬුවම් කිරීම අඩුවක් නැතුව සිදු වෙමින් පවතිනවා. පුද්ගලයින් 22 දෙනෙකු මරණයට පත්ව තිබෙන්නේ සීතලේ ගල්වී කියලා ඔබ විශ්වාස කරනවාද? ඉතා දැඩි හිමපතනයත් එක්ක තමන්ගේ වාහන ඇතුළෙම පුද්ගලයින් 22 දෙනෙකු ඒ කියන්නේ සංචාරකයන් විදිහට පාකිස්තානයට පැමිණි. ඉතාමත්ම කඳු මුදුනක පවතිනා වූ නගරයක් වුණු හිල් ටවුන් මුරි කියලා හඳුන්වන්නේ මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේදී තමයි මේ අධික හිමපතනයට ලක්ව අදාළ පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට මරණයට පත් වෙලා තිබෙන්නේ. ඔවුන්ගේ වාහන සියල්ලම සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී ගොස් තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම වාර්තා වන ආකාරයට දහස් ගණන් සංචාරකින් මේ ප්‍රදේශයට පැමිණෙනවා. ගෙවුණු දින කිහිපය ඇතුළතදී සාමාන්‍යයෙන් ඔවුන් තක්සේරු කරනවා ලක්ෂයකට ආසන්න වශයෙන් මෝටර් රථ ප්‍රමාණයක් මේ මුරි එහෙමත් නැත්නම් මේ කඳු නගරයට ඇතුල් වෙලා තියෙනවා කියලා. පාකිස්තාන අගනුවර සිට සැතපුම් 24ක් දුරින් තමයි මේ හිල් ස්ටේෂන් එක තියෙන්නේ. බොහෝ ජනතාවක් හිමපතනයේ විනෝදය විඳින්න සඳහා මේ ප්‍රදේශයට පැමිණෙනවා. ගෙවුණු පැය 24 තුරදී ඉතාමත් අධික හිමපතනයක් සිදු වෙලා තිබුණා. ඒ නිසා මෙහි හෙවි ට්‍රැෆික් එකක් තිබුණා. ඒ කියන්නේ ලොකු වාහන තදබදයක් තිබුණා. දහස් ගණන් වාහන නගරයෙන් පැමිණීමට නගරයෙන් පිට යාමටත් කටයුතු කරමින් තිබුණා. කෙසේ වෙතත් මෙහිදී සංචාරකයන් 22 දෙනෙකුට ජීවිතය අහිමි වී තිබෙන්නේ මේ අධික හිමපතනය තුළ ඇතිවුණා වූ ඛේදවාචකය නිසා. ඔවුන් වාර්තා කරන ආකාරයට වොයිස් මැසේජස් හම්බෙලා තියෙනවා. මේ පිරිස එවලා තියෙන ඒ ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන් දැඩි ප්‍රයත්නයක් දරලා තිබෙනවා කියලා ඒ වාර්තා වෙන්නේ. මේ වෙද්දී පාකිස්තාන දේශපාලන බලධාරීන් තමන්ගේ කනගාටුව මේ වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Many tourists standard in Muri told local media they are having issues getting food. මේ වෙද්දී සංචාරකයෝ බොහෝ දෙනෙක් පැමිණිලි කරලා තියෙනවා අපිට වාහන ලබා ගැනීමේදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පැය 18ත් 20ත් අතර ප්‍රමාණයක් වේටින් ඉන්නට වෙලා තියෙනවා මේ වාහනවල මේ හිමපතනය සිද්ධ වීමත් එක්ක. ඉතින් මේක ඛේදවාචකයක්. මේ ඛේදවාචකයෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වෙනවා. ඉදිරියටත් මෙවැනි දෙයක් සිදු නොවෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු සිද්ධ විය යුතුයි. 22 දෙනෙකුගේ ජීවිත කියන්නේ අපරාධේ නිකන් පාකිස්තාන් රිසෝට් ටවුන් මුරි වල තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙකු මරණයට පත් වෙලා තියෙන ඉතාමත් අධික ශීතල නිසා කියලා තමයි වාර්තා වන්නේ. ඉස්ලාමාබාද් පොලිසිය මේ වෙද්දි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. ඒ වික්කම ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා. මේක ටෙම්පරේචර් ෆෙල් ටු මිනිම -8 ඩිග්‍රී සෙල්සියස්. ඒ කියන්නේ ෆැරන්හයිට් වලින් ගත්තොත් 17.6ක් ඍණ තත්ත්වයට, සෙල්සියස් වලින් සෙල්සියස් අංශක 8ක් ඍණ තත්ත්වයට ගමන් කරලා තිබුණා. ඒ අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියලා වාර්තා වෙනවා. ඉතින් ඛේදනීය තත්ත්වයක්. 22 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා.